්‍රජ අර්ධනපුර විශ්විද්‍යාලට නවගශෂ්‍යයක වසයෙන් පැමිණෙන ඔබ මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නේ. ජවර්ධන ප්‍රවිශ්විද්‍යාලයේ විභාග ක්‍රමිකතා කමිටුවේ සභාපතිවරයා විදියට. විශේෂයෙන්ම විභාග පිළිබඳව කතාකිරීමේදී. ඔබ මූලික උපාදයක් ලබා ගැනීම මුදෙසා. ඉතාමත්ම තරංකාරී විභාගවලට ඉදිරිකාලේදී මුණදෙනවා. තවට ඔබ පලවෙනි අවුරුද්දේ විාග දෙකකට මූුණ දෙනවා. එ වගේ සෑම වර්යකම සැමස්ට දෙක් නිසායි සැමස්ට දෙකේ තිබෙන විාගොලට ඔබ මූුණ දෙනු ලබනවා එතවට මෙ මේ විවාාගොලට මූුණ දීමේදී. ඔබ විසින් පිපැදී යුතු කරුණුකාරණක් කීපයක් මතක්කරදීම තමයි ම මේ අවස්ථායිදි කරන්නේ. විශේෂයෙන්ම විාගොලට සබන්ධිත නීතිරීති පිළිබඳව ඔබහොඳට දන්නවා මොකද සාමාන්‍ය පෙළ. ලින් ඒවගේ උසස් පෙල වලින් සමත් වෙලා ඉතාමත්ම තරංකාරී ලෙස විශ්වවිද්‍යාලයකට පැමණි ඔබ විභාග නීතරීති නොදන්නවා අය හිතන්න බැහැ. තින් මෙ මේ විදියටගේ තිබෙන විභාග නීතිරීතිවලදී ඒ විභාග නීතිරීති කඩ නොකර තමන්ගේ අවසා ඉලක්කයන් කරා ජෑග්‍රාහී නිමකිරීම තමයි ඔබගේ වක්කීම වෙන්න තින් බොහෝ අවස්ථාව නොදි අපි දකින දෙයක් තමයි. මේ විභාගවලදී ඉතාමත්ම විශාල ශිෂයෙන් පිරිසක්. විභාග වංචාවන් කිරීමෙන් හසුවෙලා විවිධ වැරදිවලට දනුවම් ලබනවා. මෙන මේ විධ වැරදිවලට දනුවම් ලැබීමේද. ඒ දනුවම්මල තිබෙන්නේ විශ්වවිද්‍යාලයටම ආවේනික වූ දනුවම් රටාවක් උදාහරණයක් විදියට අපි ගත්තොත් හේම විභාග අක්‍රමිකතාවයක් විදිහයට සලකනු ලබන ප්‍රධානකාරණ කීපයක් තිබෙනවා ඔබට නියමි නොවූ අනවසර ලිපිලේකන විශ්විද්‍යාලේ තුළට රැගනීම විභාගසාලාව තුල්ට රැගෙනනීම. ඒවා තමා සන්තකයේ තබා ගැනීම ඒසත් තමා සන්තකයේ බා ගැනීම කෙලි අන සමරවස්ථාවල්දී ඒ තමන්ගේ සාක්කූයේ පවතියාගන්න පුළුවන් ඒවගේම ජංගම දුරකත නොහෝ වෙනත් එවැනි ඉල්ලෙක්ට්‍රනික උපා කරන භාවිතා කිරීම මීට අමතරව වෙනත් අයෙකුගේ උත්සාහයෙන් විභාගේ කොපිකිරීමට තැත්කිරීම. මෙ මේ වගේ වැරදිවලට ඉතාමත්ම විශාල පිරිසක් වාර්ෂිකව දනුවම් ලබනවා ඒ දනුවම් ලබන පිරිස අවසානයේදී ඉදිරිපත් කරන දුද්ගැන විලි ඉතාමත්ම කණගාරුදායක තත්වයක තියෙන්නේ. මෙතෙන්දී ලැබෙන පලමු අවම දනුවම තමයි. ඔබ ලැබෙන අවම දනුවම විභාග වසරකින් කල්දමීමට සිදුවීම. ඔබට සිදුවෙනවා. පැමිණිණ්ඩාෑමත් සමඟ ඔබට උපාදී නිම කරන්න ලැබෙන්නෑ. මං හිතන්න එක ශ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට අත්වෙන බරපතල අවාසන අවන්ත ඉරණමක්. ඊට අමතරව සහර අවස්ථාවනද අපි දැකළතියෙන දෙයක් තමයි මේ අයගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගිවීම අවස්ථාව බොහෝදිනකුට නැතිවෙලානවා. මේ උපාදි ධාරයකුට තිබෙන ඉතාමත්ම විශෂ්ට අවස්ථාව තමයි. උපාධි ප්‍රානෝත්සවයට සම්බදධවීමට ලැබීම. එය උපාධි ප්‍රධානෝත්සවේදී දෙමවපියන් සමඟ පැමිණිලා ඒ දෙමවපියන්ගේ අත්පොලොසන් නාදේ මැදේ තමයි ඔබ උපාදිය සම්පූර්ණ කරන්නේ. ඒ තමයි උපාදිි ප්‍රධානෝත්සවේ කියලා අපි හඳුන්න්නන්නේ. ඒවගේ ගෞරෝනීය උපාදි ප්‍රධානෝත්සයට සහභාගවීමට ඔබට තිබෙන අවස්ථාව නැති කරගන්නේ ඇයි කියන පිළිබඳ ඔබ උබගෙම ප්‍රශ්නරගතයුතු දෙවා. අමතරව සමහර ශ්්‍යයන්ගේ ශෂ්‍යාවය මුළමින් හෝසයනවා පිෂ්විද්‍යාලට පමිණනිිලා නැවතත් විශ්වවිද්‍යාලකට ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට ඔබට නැවතත් කිසිම පාටමාලාවක් ැදරීම සඳහා යන්න ලැබෙන්න්නැහැ. එතනින් ඔබගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු එතනින්ම නතරවෙනවා. ති මම හිතන්නේ සෑහෙනකාලයක් ඔබ හෝඩියේ පන්තියේ සිට උසස් පෙළදක්වා ඉතාමත්ම දිගු ගමනක් ඇවිල්ලා. ඉතාමතර දෙමවට් පියන්ගේ ඉතාමත්ම විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා ඔබගේ දියුණුව සඳහා වියදම් කරලා. අවසානයේ දී කුමන හෝ කොළක බැල්ලක්කෝ එමනැත්තං අනවසර ජංගම දුරකතනයක් හෝ එමනත් වෙන ළඟ සිටන පුද්ලෙකේ උදවුලබාගෙන නිීමමනිි ක්‍රියාවක්කහෝ කර ඉවරලා. ඔබට ඔබගේ ශිශ්්‍ය භාව මේ තරම් අමාරුවෙන් ගත්. විදාල ශිෂ බාව හෝස වන එය බරපතලාකාරයටම ඔබ ඔබ පිළිබඳවම කණගාඩුදායක වී යුතු අවස්ථාවක්දිටයි මම සලකන්නේ. ඉතිඒකෙන නිසා අප ඔබට මුලින්ම මේ කරුණු පැදිලි කළේ මේ අද පටන්ගන්නා ඔබගේ උපාධයක් ලබා ගැනීමේ අධ්‍යයෙන ජීවිතය හිතාත්ම සාර්ථ කර ගැනීමට මංහිතන්නන්නේ අපි මේ ලබා දෙනෙන උපදෙස් ප්‍රෝජනයත්වෙයි. ඒමනං. මගේ ක්තිය පිඳවම තෙද විශවාස බාගන්න ඕන තමන්ට අවසානයේදී තමන් සහ තමන්ගේ පවුලෑ පමණයි කියක පිළිබඳ ඉතාමත්ම හොඳින් මක තබාගන්න ඕන. එසේ තබාගෙන කටයුතු කළොත් ඔබට ශ්‍රජාාවධනපුරවිශද්‍යාලයේ ඉතාමත්ම අභිමානුවත් උපාධාරයක් විදිහයටට මෙමතනින් නික්මයන්න පුළුවන්. මම හිතන්නේ මේ මම ඔබගෙන් ඉල්ලන්නේ අපට කවදාවක්ත් ඉදිරිකාලයේදී අද ඇතුල් වෙන කිසිම ශිශ්්‍යේගෝ ශිෂ්‍යාවගේ. ඔවිභාග ක්‍රමිකතාවයක් පිළිබඳව පැමිණිලි ලැබීමක් නොවන්නේ නම්. ඒමංහිතන්නේ ඔබ ඔබටම කරගන්න වූ සාධාරණ ෞරුවයක් වෙනවා. ඉති අන්නන්නේ එවැනි තත්තුවයකින් ඔබගේ කටයුතු කරල්ලා ඔබ ඉතාමත් මොහොඳ උපාධාරීියෙක් විදිහයට මෙතනි නික්මිලා ගිහිල්ල රට්ටට දෑයට සමයට සේවය කරන්නාව උපාධාරියෙක් වේවයි කියලා මම බලාපොරොත්තුව වෙනවා. එසේ බලාපොරොත්තුවෙමින් ඔබ සියලු දෙනාටම සුපප්‍රාර්ථනා කරනවා.